හොඳයි ඉතින් අපි මේ එකතු වෙලා ඉන්නේ RAM Studios අපේ channel එකේ නැත්නම් අපේ tutorial channel එකේ තවත් Photoshop tutorial එකක් එක්ක. ඉතින් මේ Photoshop tutorial එකේදී අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මෙන්න මේ screen එකේ පේන logo එක හදාගන්නේ කොහොමද නැත්නම් ඒක හැදුවේ කොහොමද කියලා පෙන්වන්න. ඉතින් අපි බලමු කොහොමද මේ logo එක හැදුවේ කියලා. ඊට කලින් මම මේ logo එක ගැන ටිකක් කියලා ඉන්නම්. ඉතින් මේ The Chase කියන लोगो एक आईटी वेन्ने अपी हादन पोड़ी गेम में करते एतरम अपी की वाट मेग देनेट पाटांगते हमत नेतन देनेट करगेने आने अपे प्रभात मेग कियन अपे टीम में के यालुआ इतिंग प्रभात मेग मेधावस्ति की अपे में गेम में का हादागेने यानवा मेक मुनवा के गेम में का देखेलो वैलेट बालागेन पुलुआ फेसबुक पेज जेकर गिहिला द चेस केला सर्च केला बारने मेक तमाई अपे पेज जेक නැත්තම් මේ ගේම් එකට හදලා තියෙන පේජ් එක අලුතෙන් පටන් ගත්තේ. ඉතින් මේකට ගියාම ඔයාලට දිගින් දිගටම අපි ගේම් එකේ හදන ගමන් දාන අප්ඩේට්ස් එහෙම බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන තියෙන එක වීඩියෝ එකක් පෙන්වුවොත් मे विधि वाल गेम के अपडेट्स बला पुलवांग मे तीन गेम के मेनू हेम हदागने आने वा इंटरनेट कनेक्शन का डेटा इवर लीन ई थिंक मेवागे वाट मेनू इवागे आप गेम के अपडेट्स वाल पुलवा चैनल लाइक अमित रेप ई थिंक मेक टीका खोर गेम पेतरा बराई थिंक मे गेम मेकना मैं वेड නොකියා ඉන්නම් ඔයාලට පුළුවන් page එකට ගිහිල්ලා game එක කොහොමද කියලා බලන්න. ඉතින් ලංකාවේ කරන දේක් හැටියට ඔයාලගේ උදව්වත් අපිට ඕනේ. ඉතින් මේ ප්‍රභාත් මේක කියන එකන මේ ඉන්නේ. මෙයා තමයි ප්‍රභාත් මේක. ඉතින් මෙයා තමයි මේ game එක develop කරගෙන යන්නේ. ඉතින් මේ game එක normal develop කරගෙන ගියාම ඒ කියන්නේ එයා game එක develop කරාට පස්සේ graphics එහෙම ඒ කියන්නේ 3D models එහෙම complete ඒවා अभी पसे रीप्लेस करना अपे टीम के कटी हदला थी दैन अट ग्राफिक्स अड़मे तमें डमीस दागे तमें अभी मे गेम मेक हदागे अनेपे प्रभात सहोदरे एम तम गेम मेगन विस्तरे मे गेम मेकट मम डिजाइन करपु लोगो एक तम मेक ताम एक पेज के दाल है थिंक මංගවල්ට කියලා දෙන්නම් නැත්නම් මංගවල්ට අද පෙන්නන්න යන්නේ කොහොමද මේ ලෝගෝ එක හැදුවේ කියන එක ගැන. ඉතින් ගොඩක් ඒ කියන්නේ ඒකේ අයිඩියා එක තමයි වටිනාකම තියෙන්නේ පොඩි අයිඩියා එකක් ආව මෙහෙම හදවුවා නම් හොඳයි කියලා ඒ නිසා මම මේක හැදුවේ. ඉතින් මං ඉස්සෙල්ලම කරේ මංගවල්ට පෙන්නන්නම් කොහොමද ඒ කියන්නේ මම ප්‍රොසීඩිය එක යූස් කරේ කියලා. ඉතින් 1920 1080 නැත්තම් HD රෙසලූෂන් එකට මම මේ විදියට අලුතෙන් ඩොකියුමන්ට් එකක් ක්‍රියේට් කරගන්නවා. ක්‍රියේට් කරගෙන මම ඉස්සෙල්ලාම කරන්නේ මේ විදියට මාගි ටූල් එක අරගෙන මේක බ්ලැක් කලර් එකකින් ෆිල් කරගන්නවා. ඊට පස්සේ මම ගොඩක් වෙලාවට Photoshop වලින් මේ විදියට වැඩ කරගෙන යනකොට ලේයර්ස් රීනේම් කරගෙන යනවා. නැත්තම් මොකද පස්සේ අමතකිනවා මොකද්ද මේ ලේයර් එක මොකද්ද මේ ලේයර් එක කියලා. ඉතින් මම මේ විදිහට ඉස්සලම බෑග්ග්‍රවුන්ඩ් එක අරගෙන ඊට පස්සේ කරන්න යන්නේ ද චේස් කියලා මේ විදිහට අපේ නම ටයිප් කරගන්න එක. ඉතින් නම මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ මට පුළුවන් මේ ටික කැපිටලයිස් කරන්න. මේ ටික කැපිටලයිස් කරන්න පුළුවන් ඔයාලට මෙන්න මේ කැරක්ටර් වින්ඩෝ එක හරහා. ඉතින් ඔයාගේ මේ කැරක්ටර් වින්ඩෝ එක මෙතන නැත්නම් ඔයාලට පුළුවන් මෙතන වින්ඩෝ කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔප්ෂන් එක යටතේ තියෙනවා කැරක්ටර් කියන ඔප්ෂන් එක. ඉතින් මේ කැරක්ටර් එක දැම්මම ඔයාලට මේ විදිහට කැරක්ටර් ටූල් බාර් එක මෙතන සයිඩ් එකකින් පෙන්නනවා. ඉතින් මෙතනට ගියපම ඔයාලට පේනවා ඉතින් මෙතන බෝල්ඩ් කරන්න පුළුවන් ඉටැලික් කරන්න පුළුවන් ඊට පස්සේ ඕල් කැප්ස් කියන ඔප්ෂන් එක මෙන්න මෙතන තියෙනවා. මම මෙතන ඕල් කැප්ස් කියන ඔප්ෂන් එක දුන්නොත් ඔයාලට පුළුවන් ඔක්කොම කැපිටලයිස් කරගන්න. එහෙම නැතු ඔයාලට ඉතින් කැප්ස් ලොක් ඔන් කරලා මේක ටයිප් කරන්න පුළුවන්. මම කිව්වේ එහෙම නැතු ඔයාලට normal මේක කැප්ස් කරන් ඕල් කැප්ස් කරන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එකකින්. ඊට අමතරව ඔයාලට ඔක්කොටම ස්මෝල් කැප්ස් යූස් කරන්න පුළුවන් මේ ඔප්ෂන් එක යූස් කරොත් ඒ කියන්නේ මේකෙන් සයිස් එක වැඩි නෝල් පේනවා.
ඊට පස්සේ මේ විදියට ඔයාලට ඔක්කොම caps on කරන්න පුළුවන් ඊට පස්සේ මම කරන්න යන්නේ මේකේ size එක දෙන එක ඉතින් මේ size එක දෙනකොට මම මේකට 200ක් විදියට size එක දෙනවා ඊට පස්සේ මම මෙතනට දෙනවා 150ක් පොඩිද මන්ද නෑ වගේ නේද ඉතින් මේ විදියට මම මේක හදාගෙන මම මේක තව ටිකක් ලොකු කරගන්න මේක size එක වැඩි කරනකොට ඉස්සලම් කරන්න යන්නේ මම මේක convert to smart object කියලා දෙනවා හැබැයි එහෙම වුණොත් මොකද වෙන්නේ ඔයාගේ font එක නැති වෙනවා මේ නිසා මම කරන්නේ මේක duplicate එකක් අරගෙන ඉන්නවා මේ font layer එකේ මම මේ නිසා මේ විදියට අරගෙන මෙන්න මේ new කියන button එක උඩින් දැම්මම ඔයාලට මේක duplicate එකක් එනවා convert to smart object කරලා මේ විදියට select කරලා මේක මේ විදියට scale up කරගන්න. ඊට කලින් මම මේක use කරපු font එක ගැන කිව්වොත් මම මේකට use කරපු font එක ගැන කතා කරොත් font එක විදියට මම use කරේ select වෙන්නේ මේක නෙමෙයි මේක මම මේක යූස් කරපු ෆොන්ට් එක ගත්තොත් ෆොන්ට් එක විදියට යූස් කරගත්තේ මෙන්න මේ ලැටෝ කියන ෆොන්ට් එක මේ ලැටෝ කියන ෆොන්ට් එකේ බෝල්ඩ් කියන ටයිප් එක තමයි මම යූස් කරේ මේකේ ෆොන්ට් එක විදියට ඒ වගේම තමයි ඔයාලට පේන්නේ ටිකක් අකුරු ටික එකට ඇලවිලා වගේ ගතියක් තියෙනවා මේ ඇලවිච්ච ගතිය හදන්න පුළුවන් ඔයාලට කැරක්ටර් එකට ගියාම මෙතන තියෙනවා කැරක්ටර් ස්පේසිං මෙන්න මේ කැරක්ටර්ස් අතර නැත්නම් ලෙටර්ස් අතර තියෙන ස්පේසිං ඔයාලට හදන්න පුළුවන් මෙතන මෙතන 0 දුන්නොත් ඔයාගේ normal නැත්නම් ඔයාගේ original font එකේ තියෙන spacing තමයි එන්නේ. එහෙම නැතුව ඔයාලට spacing වැඩි කරන්න ඕන නම් ඔයාලට මේකේ positive පැත්තට value එකක් දෙන්න පුළුවන්. 50 වගේ දෙන්න පුළුවන්. ඒ වගේ වලට values දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තට තියෙනවා 75 ඒ විදිහට තියෙනවා. අපි හිතමු ඔයාලට මෙතන තියෙන range එකේ තියෙන value එක මදි ඔයාලට තව ටිකක් මේ range එකේ නැති value එකක් දෙන්න ඕන මං හිතුවොත් මට ඍණ 120 දෙන්න ඕන කියලා එතකොට ඔයාලට පේන ඇති ඍණ 100 න් මේක ඉවරයි එතකොට ඔයාලට පුළුවන් මෙතන select කරලා මේක type කරන්න type කරාට පස්සේ ඔයාගේ font එක මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන් හොඳයි ඊට පස්සේ ඔව් මම දැනට මේ font එක duplicate එකක් විදිහට තියාගෙන මම මේක image එක විදිහට use කරන්න ඉතින් මේ convert to smart object කියන එක use කරන්නේ ඇයි කියන එක මම ඔයාලට කියලා දීලා නැහැ තාමත් මම ඉස්සරහ tutorial එක කරන්න බලාපොරොත්තු වෙනවා මේ smart object එකක් විදිහට convert කරන්න කියන එක ගැන ඉතින් ඒක ගැන එච්චරම දැනට හිතන්න එපා අපි ඉස්සරහ tutorial එක දෙක කියලා දෙන්න ඉතින් the chase කියන මේ font එක මම හදාගත්තා ඊට පස්සේ RAM studios කියන එකත් ඔයාලට normal දාන්න පුළුවන් මම ඒක පස්සේ දාන්න ඊට පස්සේ ඔයාලට පේනවා මේ අතක් වගේ තියෙන එක. ඉතින් මෙන්න මේ අතක් වගේ තියෙන එක මට හිතුණා. ඒ කියන්නේ අර මේ හොරර් ගතියක් තියෙනවානේ. එතකොට නිකන් අතකින් මෙහෙම ලෝගෝ එක දෙපැත්තේ අත් දෙකක් තිබ්බම නිකන් පොඩි හොරර් ගතියක් එනවා කියලා මට හිතුණා. අපි සාමාන්‍යයෙන් දැකලා තිනවා ඒ වගේ ලෝගෝස් ඒ වගේම තමයි ෆිල්ම්ස් වල ඒ වගේ කැලේ තිනවා. ඉතින් ඒ නිසා මම කරපු වැඩේ Google search කරා hands කියලා නිකන් search කරා. ඉතින් hands කියලා search කරපුවම මට මෙන්න මේ විදිහේ ඉමේජ් එකක් හම්බුණා. ඉතින් මම මේ ඉමේජ් එක මට ඕන විදිහට pen tool එකෙන් trace කරලා ඇඳගත්තා. ඉතින් ඒ විදිහට හදාගත්ත එක තමයි මෙන්න මේ මම use කරලා තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්න මේක ටිකක් අඳින විදිය. ඊට පස්සේ මම කලින් ඇඳපු එක මම use කරන්න. ඉතින් මම කරන්නේ මේ විදිහට මේ ඉමේජ් එක import කරලා ඊට පස්සේ මේක scale up කරනවා මේ විදිහට scale up කරලා මතක ඇතුව මෙතන new layer එකක් දාලා තව layer එකක් on කරගන්න ඊට පස්සේ මම ගන්නවා මේ pen tool එක ඉතින් මම මේ ටික ගොඩක් ඉක්මනට කියලා දෙන්නේ මම basics course එකේදී මේ ටික කියන්නේ මේ tools ගැන කතා කරලා තියෙනවා ඉතින් ඔයාලා තාමත් මේ tutorials බලලා නැත්නම් ඔයාලට ඒවා බලන්න පුළුවන් ඉතින් මම ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ විදිහට මට කැමති විදිහට මම ඊළඟට මේක ට්‍රේස් කරගෙන යනවා. ඉතින් අපිට ඕනේ මේකේ බේසික් ෂේප් එක විතර. මේ විදියට
मम टिक फास्ट वाले कर्ला पेन्नने निसा पेन टूल अतट हुरु करगत्तम मे विधियट इक्मंट हदागन्न पुलुवन् वाल्ट ओनी शेप्स वगे देवा इवागे मतमा इवाट मेक सूम आउट करला मे विधियट यान्न ओने नै कोहेट हरि ओना वाल्ट पुलुवन् स्पेस बार एक क्लिक करगेन इंदला ईट पस्से मे विधियट ओने तनट गिहिन् सूम करगन्न इवागे मतमा मे विधियट सूम आउट करन्न तो ओने तनट वाट ගෙනියන්න පුළුවන්. ඉතින් ඒවා මම pen tool tutorial එකේදී කතා කරා. හොඳයි. ඊළඟට මේ විදියට roughly අපි ඇඳගෙන යමු. ඊට පස්සේ මම මෙන්න මේ වගේ හරියකින් මේක නවත්ත ගන්න. ඊට පස්සේ අපි මේකේ outline එක complete කරගෙන යමු. හොඳයි. ඉතින් මේ විදියට ඔයාලට complete කරගන්න පුළුවන් මේක closed shape එකක් නැත්නම් මේ shape එක වැහෙනකන්. ඒ කියන්නේ ඔයාලට පේනවා. ඉතින් දැන් මේකේ කොහෙවත් එළියට යන්න තැනක් නැහැ. මේක boundary එකක් විදියට වැහිලා තියෙනවා. इत मे विधि पेन टूल की रीजन अंदर पस पुलवा मेन मे आल सिलेक्टन रईट क्लीर फील पात आपशन मेन फील पात आपशन गिट पुलवा कल कमी कल मेक वागे पात षे फील कर मम्मी वैट कल दी ओके ओके वाट पुलवा मेक बैक स्पेस कर वागे पेन टूल लेकिन वागे एंड पात ते का नहीं बना इट बस ये ओरिजिनल इमेज का हाइट कर ले लो तो ऐड पेन है थी मैं भी दिए तो ऐड में फिंगर के शेप पे करने पुला आई थिंक ये विधि रहता गत हैंड्स देखता माय में तीन ने मां ये अध्य के नेतन ये हदा गत लेयर्स देख मैं कट इंपोर्ट कर गाना मैंने मैं विधि रहता माय अपे लेयर्स तीन ये दिख मट पुलवा स्केल अप कर इलाट मट पुलवा प्लेस कर मे विधि वाट कमी विधि प्लेस कर मम्मी विधि मे इमेजेस दिखागन हदाग तर पास इलाट पड़ी दिए इन इलाट दी मेन मे लाइन से पुडा डर्ट गति कोहमद गतने डर्ट गति मत और मैकी लगी फेड लगी तीन इफेक्टे गति कोहमद इधन एक मम कर मम गूगल के सर्च कर ला मैं विधि वुडन वुडन टेक्स्ट के सर्च कर पास मे विधि मट मे विधि हमुना गूगल लेके मम कर मे इमेज अरगने मेक मम स्केल कर स्केल करगने इट पास मट मे लाइन टीकान पुल मेके लाइन मे विधि तीन मम्मी मे लाइन तम अरगने अर विधि हदागते मेन मे विधि हदागने तीन मम्मी लोग अरगने इलांट मर मेके अर मैं सब पेन दिब्बागे मेक दें ब्लैक एंड वैट इमेज दी कन्वर्ट कर ब्लैक एंड वैट इमेज दी कन्वर्ट कर पुलवा इमेज अडजस्टमेंट्स ह्यू एंड सैचुरेशन की ऑप्शन ह्यू एंड सैचुरेशन ऑप्शन गिहिल्ला लाइटनेस की मेट वेडी करो तो पुलवा මේ විදියට හදා ගන්න නෑ hue and saturation එක නෙමෙයි hue and saturation එක නෙමෙයි sorry මට සමාවෙන්න මේ විදියට නෙමෙයි ඔයාලට මේකේ ඔප්ෂන් එක තියෙන adjustments ගිහලා threshold කියන ඔප්ෂන් එක මෙන්න මේ threshold කියන ඔප්ෂන් එකකින් ඔයාලට මෙන්න මේ විදිහේ
इफेक्ट पुलवांग मेन मे थ्रेशोल्ड कंट्रोल करना पुलवा मेन मे विधियाट मेके मेन मे थ्रेशोल्ड लेवल लेगा विनाश करला इदि मा थ्रेशोल्ड लेवल लेगा मे वगे हरियगट मे अरगेन इट पस्सी ओके करगन्न एतकोट अपिट एनवा कंप्लीट ब्लैक एंड व्हाइट इमेज एकक ईलंगट मट पुलवा मे इमेज एक අරගෙන මගේ ටෙක්ස්ට් එක උඩින් තියාගන්න කියන්නේ ලේ එක උඩින් මේ විදිහට තියාගන්න පුළුවන් තියලා මට පුළුවන් මේක ඕල්ට් ප්‍රෙස් කරගෙන මේ විදිහට ලේයර්ස් දෙක අතරමැදට කර්ස් එක ගෙනිච්චම මේ විදිහට අයිකන් එකක් එනවා නැත්නම් කර්ස් එක වෙනස් වෙනවා එතකොට මම ඒක මේ විදිහට ක්ලික් කරපුවම අර ඉමේජ් එක මෙන්න මේ ටෙක්ස්ට් එක උඩට වැටෙනවා එතකොට ඔයාලට පේනවා ඇති අර ඉෆෙක්ට් එක මෙතනට ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ඔයාලට ඕන මේක ස්කේල් අප් ස්කේල් ඩවුන් මේ වගේ කරගන්න පුළුවන් इफेक्ट अभी ओण डूप्लिकेट कर न्यू बटन दट पास मे पेत्र पास पड़ी डिफरेंट पुलवांग 190 डिग्री रोटेट कर लाइट पास मेट वाट लोगो हदागन पुलवा इट पास क्राक्स गति वाट अतलट दीन एलएस दिखे मेक कॉपी दिखाने कापी दिखा इट पास मेक दाना मेन मे हत उड़ेट इट पास मेक दाना मे अणी लेक उड़ेट इट पास ओल टेकिंग कलिंग क्यूगेम मेट හදාගන්න පුළුවන් වලට ඊට පස්සේ වඩ කරන්න තියෙන මේ ලේක අරගෙන යනවා මෙන්න මේ අත උඩ අරගෙන ගිහිල්ලා මේ විදියට ඔයාලට ඕනෙත් විදියට ප්ලේස් කරගත්තම ඔයාලට වෙනවා ක්‍රැක්ස් යතෙත් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මේකත් ඔයාලට මේ විදියටම ස්කේල් අප් पुलवाट बहुम सिंपल विधि मे वे लोगो एक क्रियेट करवा इट पास आप ग्राम स्टूडियो स्कैन नम मे विधियट दी फोन टेकनाकर विशी हतर घट तीस हाईकट वगे मन मत फोन टेक मुखद बलम तीन अभी फोन टेक तीना मे विधिया फोन टेक अरगना दागन पुलवा बस मेकट वैट कलर मेरे दी लड़ फिर फोन टेक मेतन नाम वेट दीन मेक अरगना मेतन अरगना ओन का मे दीर स्केल कर प्लेस कर मे दीर तम आप चेस गेम के लोगो एक क्रिएट कर थिंक आप तब ट्यूटोरियल लिंक अभी लपेना मे दीर वाट फोटोशॉप वली अदागत इमेज कोहमद इलस्ट्रेट वल्ट अरगन हाई क्वालिटी विधि कन्वर्ट करेंगे सामान्य फोटोशॉप वेलिंग करें फोटो एडिटिंग इवे वेडिए वेक्ट ग्राफिक्स ने रास्ट ग्राफिक्स तमें आप यूज करें वाट वेक्ट रास्ट आत्र वेनसा तपे ट्यूटोरियल वाट बदलने पुलवा आप चाने की वेक्ट रास्ट आत्र गए वेक्ट क्वालिटी वेडिये वेक्ट इमेज मे कन्वर्ट कर वाले इलस्ट्रेट वे सॉफ्ट यूज करें वेनवा ई थिंक इट पास इलस्ट्रेट यूज कर वेक्ट इमेज ओन तन स्केल डाउन स्केल अप कर लोग पोस्टर कलीम दागन पुलवा क्वालिटी लस्वे नींक एन शातम वेक्ट इमेज हदागन ओन वाला लोगो हदागन वाणा ई थिंक बेसिक ऐडिया बेसिक लोगो हदागन पुलवा मे विधि फोटोशॉप सॉफ्ट यूज कर ला एहना मैं वाला मे ट्यूटोरियल वेदगत्ना के मम टी गीकमेंट कर अभी तब ट्यूटोरियल हाँ मेमू इतना शुभ दवसा।
Thank you.